සුදනම් පැත්ත ගියත් ඇත්ත කියන්නට හිරු රාත්‍රී නවය 30 සමග ඉන්න බහම වන මම සාරංග පතිරණ මම උත්පල රත්නායක මුලින්ම සිරස්තල සකකටයුතු ලෙස මරණයට පත් වූ රග ක්‍රීඩක වසීම් තාජුඩින්ගේ සිරුර ගොඩගෙන පශ්චාත් මරණ පරීක්ෂණයකට යොමු කරයි මාධ්‍යවේදී ප්‍රදීප් එක්නලිගොඩගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් දෙදෙනෙකු අත්අඩංගුවට නීති විරෝධී ලෙස මැති ඇමතිවරුන් සතුව ඇති රජයේ වාහන හෙට සිට අත්අඩංගුවට ගන්නයි මැතිවරණ කොමසාරිස්ගෙන් පොලිසියට උපදෙස් ගාල්ල දිස්ත්‍රික් සන්ධාන අපේක්ෂක මනෝෂ නානායකගේ රතේට යටවි පුද්ගලයෙකු මිය යාම සම්බන්ධයෙන් ඔහුගේ රියදුරු අත්අඩංගුවට සකකටයුතු ලෙස මරණයට පත් වූ රග ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩින් මහතාගේ මෘත ශරීරය අද උදෑසන යලිගොඩ ගෙනුණා දෙහය මීදන් කර තිබුණේ දෙහිවල ජුම්මා මුස්ලිම් පල්ලියේ සුසාන භූමියේයි අධිකරණ නියෝගයකට අනුව රගර් ක්‍රීඩක වසීම් තජුඩින් මහතාගේ මෘත ශරීරය ගොඩ ගැනීමේ කටයුතු අද උදෑසන 7:30ට පමණ ආරම්භ වුණා මා මේ මොහොතේ රැඳී සිටින දෙහිවල ජුම්මා මස්ජිද් මුස්ලිම් දේවස්ථානයේ සුසාන භූමියේදී සිදු කරන මෙම කටයුතු ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයේ නිරීක්ෂණය මතයේ සිදු කෙරෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බලමින් රග ක්‍රීඩක වසීම් තාජුඩින්ගේ දේහය ගොඩ ගැනීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා නියෝග කළේ පසුගිය 6වනදායි. ඒ අනුව ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ප්‍රහර්ෂ රණසිංහ මහත්මිය ඉදිරියේදී දේහය ගොඩ ගැනීමේ කටයුතු ආරම්භ කෙරුණා. ඒ මෘතදේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයේ සිදු කරන කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් තෙන්නකොන් මහතාගේ අධීක්ෂණ යටතේයි. හැවුලොක් රග කණ්ඩායමේ නායකත්වයේ දරු වසීම් තාජුඩින් සිය මෝටර රථය තුල පිලිසීමේ ගොස් සිටියේදී නරහින් පිට ශාලිකා ක්‍රීඩාංගණය අසල මාර්ගයේදී සොයාගෙනුණා 2012 වසරේ මේ මාස 13 දා වාර්තා වූ මෙම සිද්ධිය රුවේ අනතුරක් බවට පොලිසිය එකල කරුණු සඳහන් කර තිබුණා කෙසේ වෙතත් අදාළ සිදුවීමෙන් 3 වසරකට පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළේ තාජුඩින්ගේ මරණීය රිය අනතුරක් නොවන බවටයි තියුණු ආයුධයකින් ඔහුගේ ගෙල ප්‍රදේශයට පහර දී තුවාල සිදු කර ඇති බවත් මොටර් ආයුධයකින් ඔහුට පහර දී ඇති බවත් පරීක්ෂණවලදී අනාවරණය වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා. තාජුඩින්ගේ දේහය අද ගොඩගෙනුනේ ඒ සම්බන්ධයෙන් වන ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහායි. කෙසේ වෙතත් ඥාතීන්ගේ ඉල්ලීමක් මත මෘතදේහය ගොඩගන්නා අවස්ථාව ආවරණය කිරීමට මාධ්‍යවේදීන්ට අවස්ථාව හිමි වූයේ නැහැ. දේහය මිහිදන් කළ ස්ථානය හඳුනා ගැනීම සඳහා වසීම් තාජුඩින්ගේ සොහොයුරෙක් සොහොයුරියක් මෙන්ම දේහය මිහිදන් කරන අවස්ථාවේ ආගමික චාරිත්‍රය ඉටු කළ මෞලවිතුමන්ද සහභාගී වුණා. පෙරවරු 9:50ට පමණ රග ක්‍රීඩක වසීම් තාජුඩින්ගේ දේහය ගොඩගෙනුණා. ගොඩගෙනුණු මෘතදේහය පිළිබඳ ඉදිරි පරීක්ෂණ කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය අජිත් තෙන්නකෝන් මහතා ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායමක් මගින් සිදු කෙරෙන්නේ අධිකරණ වෛද්‍ය සහ විෂවේද ආයතනයේදී. ඒ මෘත ශරීරය පොලිතීන් කොලේක ඔතලා තමයි භූමිදානය කරලා තිබ්බේ නිසා මෘත ශරීරයේ කොටසත් ඒ වගේම සටහන්ශීල තිබෙන බවත් පේනවා අධිකරණ වෛද්‍ය සහ විෂවේද ආයතනයට අපි කොටස් අරගෙන යනවා ඒ අවශ්‍ය විද්‍යාත්මක පරීක්ෂණ සඳහා යොමු කරලා වෙලා අධිකරණය විසින් අපෙන් ඉල්ලා සිටින ප්‍රශ්න සම්බන්ධව පිළිතුරු සහිතව සම්පූර්ණ වාර්තාවක් ඉදිරියේ දෙන්න බලාපොරොත්තු වෙනවා ඒක ඇත්තට මට දැන් කියන්න බෑ කොච්චර කාලයක් ඇයිද කියලා මොකද ඒ කල යුතු පරීක්ෂණ අනුව තමයි කාලය නිර්ණය වෙන්නේ මෙතර වසීම් තාජුඩින්ගේ දේහය පරීක්ෂණ සඳහා රැගෙන යන අවස්ථාවේදී දේහය මිහිදන් කර තිබුණු දෙහිවල ජුම්මා මුස්ලිම් දේවස්ථානයේ ඉදිරි පිටට පැමිණි පිරිසක් විරෝධතාවකද නිරත වුණා. කවුරුණක් කමන්න දේශපාලනේ නෙවෙයි මෙතන තියෙන්නේ. දේශපාලන පක්ෂ වේදෙන් තොරව පක්ෂ වේදෙන් තොරව තමයි මේක කරන්න ඕන. ඒ දවස්වල මේ කිව්වේ නැද්ද හරියට? අපි දන්නා නේ මේ ස්මෙල් තරමට මේ වෙච්ච දේ. අපරාධ පිළිබඳව නීතිය සාධාරණ පියවරක් ගත යුතු. දෙවියන්ට වඳින අත් දෙක වැඳලා ඉල්ලනවා සීලම ජාතින්ට එකට එක්කව වෙලා ජීවත් වෙන්න පරිසරයක් හදලා මේ අහිංසක ජීවිත විනාශ කිරීම මෙතින්ට තිත තියන්න. අනතුරු තාජුරින්ගේ දේහයේ දැඩි ආරක්ෂාවක් මැදේ සුසාන භූමියේ සිට අධිකරණ වෛද්‍ය සහ විෂවේද ආයතනයේ විත රැගෙන යනු ලැබුවා. මේ අතර අද පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වසීම් තාජුරින්ගේ මරණය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අදහස් පළ කළා. තාම මේක ඝාතනයක්ද අනතුරක්ද කියලා තහවුරු වෙලා නැහැ.
මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව මේ ඝාතනයක් කියලා තීන්දුව දුන්නොත් ඊළඟට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වගකීම පැවරෙනවා මේ ඝාතනයේ සැකකරුවන් සොයා ගැනීම සඳහා යම් යම් සැක සහිත ස්තැන් තිබුණා ඒ සැක සහිත පරිවේෂණ නිසා පොලිස්පතිතුමාට අවශ්‍ය වුණා මේක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙන්න විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙන්න ප්‍රමාද වුණේ රස පරීක්ෂක වාර්තාව ප්‍රමාද වීම නිසා රස පරීක්ෂක වාර්තාවක් ලැබුණා ඉන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේක බාර දුන්න විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දීලා තිබෙනවා මෙම මරණය සැක සහිත මරණයක් බවට දවසේ පුවත රාජපක්ෂ පාලනය පෙරලා දමන්නට මුලපිරු බදුල්ල ජනතාව කිසිවිටකත් අමතක නොකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද පොස්වරුවේ බදුල්ලේ පැවති එක්සත් ජාතික පක්ෂ ජන හමුවක් අමතමින් බදුල්ල වේස්පා ක්‍රීඩාංගණයේදී අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම ජනරලී පැවැත්වුණේ අද පස්සරුවේ. එය සංවිධානය කළේ එක්සත් ජාතික පක්ෂ බදුල්ල දිස්ත්‍රික් කණ්ඩායම් නායක හරින් ප්‍රනාන්ද මහතායි. එෙහිදී රැලියට සහභාගී වූ අග්‍රාමාත්‍යවරයාට ජනතාවගෙන් උණුසුම් පිළිගැනීමක් හිමි වුණා. මහින්ද රාජපක්ෂ හොල්ලන්න බෑ කිව්ව අවස්ථාවේ අපේ හරින් ෆර්නැන්ඩෝ මහමෙතුමා විශාල කැපවීමක් කරලා සම්පූර්ණ රාජපක්ෂ රෙජිමේ පරිණ පාරක් ගැව්වා මේ කරපු සේවයට මම බදුල්ල අමතක කළා නෑ බදුල්ලේ විශාල දියුණුවක් ඇති වෙනවා කියලා කියන්න පුළුවන් මහින්ද රාජපක්ෂ සම්පූර්ණ ආණ්ඩු බලය දැම්මා මෙතෙන්ට නොදැම්මේ කන්නේ මොකද අන්තිමට උනේ මේ බය නිසා නොවැම්බර් මාසේ ඡන්දකට ගියා ඒ වෙනකොට අපි ලෑස්ති. එදා අපි පොදු අපේක්ෂකෙක් දැම්මා. අපි ඔක්කොම එකතු වුණා. බදුල්ලෙන් පටන් ගත්ත රැල්ලෙන් අපි ආවා. අපි යහපාලනයක් ඇති කරා. රටේ වෙනසක් ඇති කරා. තෙල් මිල අඩු කරා. බඩු මිල අඩු කරා. පඩි වැඩි කරා. තේ රබර් වී වලට ආධාර දුන්නා. අපීල්ුවේ දවස් 100යි. දැන් දවස් 100 අවසන් වෙලා යහපාලනය ඇති කළා. නිදහස ඇති කළා. දැන් අගෝස්තු 17 වෙනිදා මේ යහපාලනේ තහවුරු කරන්න අපි ඉල්ලනවා මාස 60න් අලුත් රටක් හදන්න වරම එක්සත් ජාතික පක්ෂයට පරිගැනීම හැර ප්‍රතිපත්ති මත රට සංවර්ධනය කිරීමට වේලාවක් නොමැති බව කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සංධාන කණ්ඩායම් නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා ඔහු සඳහන් කළේ එලෙස කටයුතු නොකිරීම හේතුවෙන් තමන්ට රට සංවර්ධනය කිරීමේ හැකියාව පැවති බවයි. ඇහැලියගොඩ මුරගල නගරයේ පැවති ජනරලිය කමතමින් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළා. රත්නපුර ඇහැලියගොඩ මුරගල නගරයේදී අද පෙර රූපේ මෙම ජනරලිය පැවැත්වුණේ කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සංධාන කණ්ඩායම් නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. ඊට රත්නපුර දිස්ත්‍රික්කයෙන් මහා මැතිවරණ ඉදිරිපත්ව සිටින සංධාන අපේක්ෂකින් ඇතුළු පිරිසක් එක්ව සිටියා. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති අමතක කළා ඉදිරියට එයි කියලා අපේක්ෂකෝ පරාජය කිරීමට වඩා මඩ ගහලා විනාශ කිරීමේ වැඩපිළිවෙලට ගිය ගමන්ම රටක සංවර්ධනය ආර්ථික වර්ධනය මේ සියල්ලම කඩා හැලෙනවා මූඩ උට වෙලාවක් නැහැ පරිගැනීම හැර ක්‍රෝධය වෛරය වපුරන එක හැර මඩ ගහන එක හැර ප්‍රතිපත්ති එක්ක ගමන් කරන්න අපි බාර ගන්නකොට සුනාමියෙන් රට විනාශ වෙලා අරේ ත්‍රස්තවාදයෙන් රට විනාශ වෙලා ලෝකේ බැංකු කඩන් වැටිලා තෙල් අර්බුදේ ආර්ථික වශයෙන් මුළු ලෝකෙම අර්බුදයකට පත් වෙනවා මේ ඔක්කොම අර්බුදවලට අපි මුහුණ දීගෙන යුද්ධෙත් ඉවර කරන්න අපිට පුළුවන් වුණා මේ සංවර්ධනය කරන්න අර කුණු කංජල් ටික ඇද ඇද ඒව ගැන විතරක් හොයන්න ගියා නම් මේ එකක්වත් මම කරන්න හම්බ වෙන්නේ නැහැ ඇයියලට කරන්න බැරි මුළු කාලයම යොදවන්නේ බොරු චෝදනා ඉදිරිපත් කරමින් අපිට අවලාද වීම විතරයි මේක තමයි කියන්නේ යහපාලනය ලෝක වෙළඳපළ ඉලක්ක කරගත් කෘෂි කර්මාන්තයක් මෙරට බිහිකරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. මැතිවරණ ප්‍රචාරක රැලියකට එක් වෙමින් ඔහු සඳහන් කළේ පසුගිය සමයේ මෙරට පාලනය කළ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකටම ලෝක වෙළඳපළ ඉලක්ක කරගත් කෘෂි ආර්ථිකයක් බිහි කිරීමට නොහැකි වූ බවයි.
මෙවර මහමැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණේ ජයග්‍රහණය වෙනුවෙන් මෙම ජනරැලිය සංවිධානය කර තිබුණේ අම්පාර නගර මැදේ. අවුරුදු 60ක් මේ පක්ෂ දෙකකට පාලනය කරන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අවුරුදු 33 එක්සත් ජාතික පක්ෂ අවුරුදු 33 දෙක එකතු වෙලා මහා සහයක් ඇති වෙනකන් රට පාලනය කරානේ. හැදුවද මේ රට ගෙනිච්චද ඉස්සරහට මේ රට නෑ විනාශ කරා මේ රට. එතන මහින්ද මහත්තයා කියනවා ඇයි මම අධිවේගික පාර හැදුවේ මම වරාය හැදුවේ චීනෙන් නායක කරන් පාලමක් හදන්න චීනෙන් නායක කරගෙන පාරක් හදන්න චීනෙන් නායක කරගෙන බලාගාරයක් හදන්න චීනෙන් නායක කරගෙන වරායක් හදන්න ඕනද පාලකයෝ? මේ පෙට්ටි කඩේ මුදලාලිත් ඔය වැඩේ කරනවා. අපිට කියන්න මහින්ද මහත්තයෝ ඔයා පහුගිය අවුරුදු 9ටම රටේ ආදායමෙන් හදපු එක පාරක් කියන්න අඩුම තලමේ කිලෝමීටර් 2ක් හැදුවේ නෑ. මහින්ද මහත්තයා ඉස්සර කිව්වනේ බටු යනවා ඩුබායි වලට කිව්වා. මෝජු යවනවා අබුඩාබි වලට කිව්වා. ජපාන තක්කාලි කන්න කැමති තක්කාලි යනකො ජපානයට කිව්වා. ඒක කරලක් යවන්න බෑ එහෙම. එනිසා අපේ රට කුස්කර්මාන්තය නංවන්න සැලස්මක් අපිට ඕන. එවැනි කුස්කර්මාන්තය දක්ව අපේ රට ගෙන යන වැඩපිළිවෙලකට අපි පණ පොවනවා. නීති විරෝධී ලෙස රජයේ වාහන තම සන්තකයේ තබාගෙන සිටින මැති ඇමතිවරුන් හෙට දහවල් 12ට පෙර එම වාහන බාර නොදුනහොත් අත්අඩංගුවට ගන්නා ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පොලිසියට උපදෙස් ලබා දී තිබෙනවා. මැතිවරණ කොමසාරිස්වරයා මේ උපදෙස් ලබා දී ඇත්තේ මැතිවරණ මහලේකම් කාර්යාලයේදී අද පෙරවරුවේ දේශපාලන පක්ෂ නියෝජිතයින් හමු වූ අවස්ථාවේදී. අද පෙරවරුවේ දේශපාලන පක්ෂ නියෝජිතයින් මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල නියෝජිතයින් හා පොලිසිය මැතිවරණ කොමසාරිස්වරයා සමග සාකච්ඡාවකට එක් වුණා. එම සාකච්ඡාවේදී මතුවූ කාරණා පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පක්ෂ නියෝජිතයන් රජයේ වාහන තවදුරටත් තියාගෙන සිටින මැති ඇමතිවරුන් හෙට දහවල් 12ට ප්‍රථම මෙම වාහන බාර නොදුන්නොතින් ඔවුන් පදවාගෙන යන අවස්ථාවේදීම එම වාහන අත්අඩංගුවට ගන්නා බව මැතිවරණ කොමසාරිස්වරයා දැනුම් දුන්නා. ඒ වගේම අපේක්ෂකයෙකු වුණත් බරපතල අපරාධකාරී මේ සිද්ධියක් කරොත් එහෙම අපේක්ෂකයෙක් කියලා සලකන්නේ නැතුව ඔව්ව අත්අඩංගුවට ගන්නා බව මැතිවරණ කොමසාරිස්වරයාගේ පැත්තෙන් ලොකු උත්සාහයක් තියෙනවා. සාධාරණ මැතිවරණයක් තියන්න පොලිසිය හරහා දැන් මේ වෙනකොට අපේ අපේක්ෂක මාතුරුන් සහ අපේ සම්දානයේ මැතිවරණ ව්‍යාපාරයේ ඉන්න ප්‍රධාන පෙළේ අයව මේ FCID කින් ප්‍රශ්න කිරීම කරලා අත්අඩංගුවට ගැනීමේ මේවක් තියෙනවා. ඉතින් අපි මේ පිළිබඳව දැනු දුන්න මැතිවරණ කොමසාරිස්තුමාට එතුමා කිව්වා මැතිවරණයේ තරංගන අපේක්ෂකයන් ජාතික ලයිස්තුවේ හෝ FCID කින් ප්‍රශ්න කිරීම වලට අගෝස්තු 17 වෙනිදායින් පෙනීම ගැනීම වලක්වන්න කටයුතු කරනවා කියන කාරණේ. මේදී අදහස් දක්වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතා සඳහන් කළේ නිදහස සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට පොලිසිය කටයුතු කරන බවයි. රාජ්‍ය දේපළ භාවිතා කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කටයුතු වලට විශේෂයෙන්ම පොලිසියක් තියෙන මෙතන උදස්සමගේ ඒ සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියාත්මක කළා. මේ අතරමැදිම සිදු කරනවා පොදු මහා ජනතාවේ රජයේ බලාපොරොත්තු වෙන නිදහස් සාධාරණ සාමකාමී මැතිවරණය ඉතා ඉහළින් ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිතුමා මූලිකත්වයෙන් සියලුම පොලිස් නිලධාරීන් අපේ අපේලා ඉන්නවා ක්‍රියාත්මක කරන්නේ.